ගරු ජනාධිපතිතුමා අනුරු කුමාර දිසානායක මැතිතුමා හඳුන්වා දෙන හච් වන් ලෝඩ් එකම දෙයක් වෙනුවෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා AKD ඔබතුමා මේ රට ගොඩගනී කියන විශ්වාසය දැඩිව අපේ මහජනතාව පුරවැසියෝ සහ මහා සංඝරත්නය ඉන්නවා ඒ විශ්වාසයට අනුව අපිට මහා සංඝරත්නය හැටියට සහ යථාර්ථයේ සංවිධානයේ විදියට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ආරක්ෂාව තර කරගන්න ඒ වගේම අගමැතිනියගේ ආරක්ෂාව තර කරන්න මොකද මේක ඇමරිකාව නෙමෙයි මේක දියුණු රටකුත් නෙමෙයි තාම මේ රටේ පුරවැසියෝ ජනතාව AKD ආදරෙයි ජනාධිපතිතුමාට අනුර කුමාර දිසානායක මැතිතුමාට ආදරෙයි හැබැයි ජනතාව එහෙම ආදරේ වුණාට ජනතාව එහෙම ඔබතුමා ගැන විශ්වාසයෙන් වැළඳගත්තට මේ රටේ තවම අන්තවාදී අන්තවාදී කණ්ඩායම් කුමන්ත්‍රණකරුවන් AI ඉන්න පුළුවන් ඉන්න පුළුවන් නෙමෙයි ඉන්නවා ඒ විතරක් නෙමෙයි ජනතාව මිතුරුයි ජනාධිපතිතුමා එක්ක ජනතාව මිතුරු වෙන්න පුළුවන් හැබැයි හතුරුයි අන්තවාදී කණ්ඩායම් මේ රටේ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් කුමන්ත්‍රණකරු ඉන්නවා ඉන්න පුළුවන් එනිසා මේ අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ එනිසා ඔබතුමා මේ රටේ මහජනයාගේ සහ මේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති නමවන විධායක ජනාධිපති නිසා ජනාධිපතිවරයෙක්ට සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න බෑ අපේ වගේ රටවල් වල තවම ඔබතුමා දියුණු රටක් හැටියට මේ රට ඔබතුමා හරි වෙන කවුරු හරි කාගේ හරි සහයෝගයෙන් මේ රට ගොඩනැගිච්ච දවසට පුස්සයිකලේ ගියත් කමක් නැහැ හැබැයි දැන් ඔය තියෙන ජනාධිපතිවරයා සතුව තියෙන පහසුකම් එක්ක ආරක්ෂාව තර කරගන්න කියන එක තමයි ආරක්ෂාව ආරක්ෂාව ඇතුව කටයුතු කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම මොකද මම දැක්කා පහුගිය දවස් දෙක තුනේ සමහර අය ඔබතුමාව වැළඳ ගන්නවා එහෙම කරන්න ගියොත් එහෙම විශාල අනතුරක්කට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන් එනිසා ඔබතුමා මේ රටේ මාලිමාවේ පක්ෂනායකයා විතරක් නෙමෙයි ඔබතුමා දැන් මේ රටේ සියලු පුරවැසියන්ගේ ජනාධිපතිතුමා. එනිසා ඔබතුමාට ලොකු වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා රට වෙනුවෙන්. එය ඉෂ්ට කරන්නට අපේ උපරිම සහයෝගය අපි ලබා දෙනවා මහා සංඝරත්නය හැටියට. අපිට කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ආශිර්වාදය සහයෝගය අපි ලබා දෙනවා අපිටත් ඕන මේ රට ගොඩගන්න. මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කරගන්න. එනිසා කරුණා කළා ආරක්ෂාව තහවුරු කරගන්න ඊළඟට පහසුකම් හැටියට තියෙන දැන් ඔබතුමාම කියනවා මේ හෙලිකොප්ටර් තුනක් මොකටද උඩ යනකොට කියලා. ඇත්ත. එනිසා එක හෙලිකොප්ටරයක් පාවිච්චි කරන්න. ඊළඟට බිමින් යන වාහන පාවිච්චි කරන්න. මොකද ඔබතුමාගේ කාලය රටේ ජනාධිපතිවරයා හැටියට වටිනවා. කාලය වටිනවා. නිසා කාලය නාස්ති කරන්න ඔබතුමාට වෙලාවක් නැහැ. කාලය අතිශය වටිනවා. කාලය මැනේජ් කරගන්න තමයි කළමනාකරණය කරගන්න තමයි ඒවා රාජ්‍ය නායකයෙක් විසින් පාවිච්චි කරන්න ඕන. රටේ යහපත වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පහසුව වෙනුවෙන් අවම පහසුකම් හරි අඩුම තරමින් පාවිච්චි කරලා රට ගොඩගන්න. එච්චරයි අපේ ඉල්ලීම. ඊළඟට අනික් කාරණේ තමයි මේ රටේ දේශපාලන අධිකාරියට වඩා මේ රටේ හොරකම දූෂණය නාස්තිය මේ කියන සියලු දේ වෙන්නේ වැඩිපුරම නිලධාරී අධිකාරියෙන්. එනිසා නිලධාරී අධිකාරියට අවශ්‍ය නීතිමය කටයුතු ඒ හොරකම දූෂණය නාස්තිය සිද්ධ කරන අයට විරුද්ධව ඉදිරියේදී කටයුතු කළ යුතුමයි. මොකද මේ රටේ වැඩිපුරම මේ අතලොස් නිලධාරීන් අතරත්
ඉහළ පුටුවල ඉන්න අය ගිඳලා ගත්තාම සාමාන්‍ය නිලධාරියා දක්වා රාජ්‍ය නිලධාරීන් අතර පිරිසක් ඉන්නවා මේ රට මංකොල්ලකන. එනිසා මෙන්න මේ අයගෙන් රට බේර ගන්න ඕන. මොකද දේශපාලඥයා ඉවත් කරන්න පුළුවන් අවුරුදු පහෙන් පහකින් හරි. හැබැයි නිලධාරියා විශ්‍රාම යනකම්ම නිලධාරියා. එනිසා නිලධාරියා ස්ථීර රැකියාවක ඉඳගෙන මාර ගේම් ටිකක් දෙනව රට ඇතුලේ. ඉතින් ඒ නිසා මෙන්න මේ හැම නිලධාරියෙක්ම නෙමෙයි මේ අතලොස්සක් නිලධාරීන් මේ වැඩේ කරන්නේ. ඒක ඔබතුමා දන්නවා. ඉතින් ඒ නිසා මෙන්න මේ සුද්ධය දෙන්න ඕනි. ඉදිරියේදී මේ සුද්ධය දෙන්න ඕනි. දේශපාලන අධිකාරිය විතරක් සුද්ධ කළ හරියක් නැහැ. නිලධාරී අධිකාරිය හොරකම් කරන උන් නාස්තිය දූෂණය රාජ්‍ය දේපල අවභාවිතා කරන හැම කෙනෙක්ම නීතියේ ආධිපත්‍යයට හසු කරන්න ඕන. ඒක ජනතාව AKD ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.